හැමෝගම ආදරය දිනාගත තවත් බොහොම දක්ෂ කලා ශිල්පිනියක් සම්බන්ධ කරගන්න අපිට පුළුවන්කම ලැබුණා මේ වෙන කවුරුත් නෙවෙයි දිෂ්ණි රාජපක්ෂ අයිබෝවන් 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 නටන්න ගයන්න වයන්න එතනින් ගියට පස්සේ උගන්වන්න එතනින් ගියට පස්සේ තමන්ගේ රංගන ශාස්ත්‍රයේ ඕනම ජවනිකාවක් වෙනින් තමන්ගේ සාධාරණ බව ඉටු කරන්න පුළුවන්කම තියෙන සුවිශේෂී රංගන ශිල්පිනියක් කලා ශිල්පිනියක් මේ දිෂ්ණි. ඉතින් දිෂ්ණි දැන් මම කැමති මෙහෙම දෙයක් කියන්න. දැන් දිෂ්ණිට ඕනම පැත්තක් ආවරණය කරන්න පුළුවන්. මම හොඳට බලාගෙන ඉන්නවා මෙයාගේ කරන ඒ රඟපෑම් සටන් කලාව ගොස් සටන් කලාව කඩු ශිල්ප කඩු ශිල්ප ඕනම ෆයිට් එක ඔටෝ එන්නේ කොහොමද කියද්දිම මේ වෙතෙන් මේ මම කැමතියි දැනගන්න ඕනම පැත්තක් ආවරණය කරන්න හැකියාව තියෙන සුවිශේෂී කලා ශිල්පිනිය. මම ඇත්තටම හෙව්වා නටන්න ගයන්න වයන්න උගන්වන්න එතකොට සටන් කලාව කඩු ශිල්ප එතන ගියම ලවුනල් ලව් මේ ඕනම ඇක්ටයක් ඕනම දෙයක් රඟපාන්න ඕනම දෙයක් තමන්ගේ පැත්තට ලේසියෙන් පහසුවෙන් අල්ලගන්න පුළුවන් චරිත කෝකෝකෝක කියලා. මේ චරිතය දැන් හොයාගත්ත තව කවුද ඉන්නේ කියලා මම හොයාගෙන 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 යනවා. ඔයාට එහෙම කට්ටිය හම්බ වෙලා තියෙනවද ඔයා වගේම මේ වගේ දක්ෂතාවයන් තියෙන ක්ෂේත්‍රයේ ඉන්න අනිකුත් කට්ටිය ගැන? මම ඇත්තටම අර ලොක්කට ගැඹුරින් ඇසුරු කරලා නැහැ. එහෙම ඇසුරු කරොත් හමු වෙයි. දැන් මොකද ඉන්ටර්නැෂනල් මට්ටමේ උගන්නන කෙනෙක් මෙයා. මෙයා ලේසි පහසු කෙනෙක් නෙවෙයි. ඔව් පෙර පාසලක් සහ ප්‍රාථමික පාසලක් පවත්වාගෙන යනවා. කොහොමද කවුරුත් දන්නේ නැහැ නේද මේවා? ෂා YouTube channel එක හරහා තමයි මේ සියල්ල කට්ටියට අහන්න දකින්න බලන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මම කැමති දැනගන්න මෙයා SMS චරිතයක් නෙවෙයි කියන එකට කියන දෙයට උදාහරණයක් දෙන්න. හිරු මෙගස්ටා වේදිකාව හරහා මේ වන විට හැමෝගෙම ආදරය වේගෙන් දිනාගත චරිතය බවට පත් වෙලා තියෙනවා. මේ කකුල් දෙක පහුගිය දවසේ කඩාගෙන හිටියේ. දැනුත් බැන්ඩේජ් කරගෙනද මන් දන්නේ ඉන්නේ. හැබැයි අංගම්පොර සටනේදී තමන්ගේ කකුල් දෙක කැඩිලත් හැබැයි තමන්ගේ උපරිම දක්ෂතාව වේදිකාවේ පෙන්නවා. මට පොඩ්ඩක් ඒ ගැන මතකය අවදි කරගෙන අපි කතා පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යන්න. තමන්ගේ කකුල් දෙක කඩාගෙන රඟපානවා කියන්නේ කාටද කරන්න පුළුවන්? මෙයා කරා. ඔව් ඇත්තටම පුහුණු වීමේදී මගේ කකුලේ ඇන්කල් එකෙන් ලිගමන්ට් එක කැඩුනා. ඒ කියන්නේ කකුල පෙරලිලා මෙහෙම ලොකුවට ඉදිමිලාව හැම හොස්පිටල් අරන් ගියාම කිව්වා ලිගමන්ට් එක කැඩිලා මාස 3ක් විතර රෙස්ට් කරන්න කිව්වා. ඒක හරියයි කියලා. ඉතින් ඒ දවස්වල මාසෙන් මාසෙක අපි ඩාන්ස් කරන්න ඕන හැම මාසෙම. ඉතින් ડોක්ටර්ස්ලා කිව්වේ කකුලද වටින්නේ තරංගේද වටින්නේ වගේ දෙයක්. කකුලද තරංගේද? තරංගේද කකුලද? ප්‍රේක්ෂකයන්ද? ඉතින් ඇත්තටම නමුත් ඉතින් තරඟයේදී මට කකුල මම බෑන්ඩේජ් කරගෙන මම තනි කකුලෙන් නටනට ස්ටේජ් එකේ එහෙට මෙහෙට කර කර මම පුරුදු වුණා. මම හිතන්නේ ඇක්ට් එකට දවස් දෙක තුනක් තියලා තමයි මම පුරුදුනේ මේ තනි කකුලෙන් පැනපැර. අපිට හිතා ගන්න බැරි දේ තමයි අර කකුලත් මට දැන් පැනපැන කරනකොට වැටිලා අර කකුලත් ඒ විදිහම ලිගමන්ට් එක කැඩුනා. දැන් කකුල් දෙකම නැහැ කැඩිලා. දැන් කකුල් දෙකම නැහැ. මම හිතන්නේ ඒක ගොඩාක් කට්ටිය දැක්ක ජජ් බෝඩ් එකක් දැක්ක මම කකුල් දෙකම ලොකුවට ඉදිමිලා තියෙනවා. නමුත් ඒ වෙලේ අපිට තියෙනවානේ රංගන ශිල්පීන විදිහට අපිට වගකීමක් තියෙනවා. අපි ඇත්තටම අපේ නෙමෙයි මේ කිසි දෙයක් අපේ නෙමෙයි. මේවා අයිති ප්‍රේක්ෂකයන්ට. අපි වගකීමක් බාරගත්තොත් ඒක නොකර ඉන්න බෑ. ඉතින් මේ මම දන්නවා රංගන ශිල්පිනියෝ ශිල්පියෝ ගොඩාක් ඒවා කැපකිරීම කරනවා. ඉතින් කොහොම හරි අන්තිමට පේන් කිලර්ස් හයි පේන් කිලර්ස් ගහලා මම ඩාන්ස් එක කොහොම හරි කරා. මේ පුදුම මේ ශක්තියකින් කරේ ඒක. ඒ මගේ අංගම්පුර ඩාන්ස් එක බැලුවොත් පේනවා ඒ මූණේ තියෙන මොරාල් එක. පුදුම මන් දන්නේ නැහැ ඒක නම් හරි පුදුමයක්. මන් දන්නේ නැහැ මං කොහොමද එහෙම ඩාන්ස් කරේ කියලා. කකුල් දෙකම ඒ විදිහට තියන මම හිතන්නේ මට පිහිට වුණා ඇත්තටම මේ ඒක ඒ විදිහට කරන්න. සැබවින්ම හිත ඇත්නම් පත කුඩාද කියලා අපි පොඩි කාලේ කියවන්න අහලා තියෙනවා. පොඩි කාලේ කිව්ව ගමන් මට මතක් වුණා මගේ මතකේ ඇදී ගියා ඔයාගේ පොඩි කාලේට. ඔයාගේ තාත්තාට පුදුමාකාර විදිහට ඒ ආදරය මන් දන්නේ මං අහලා තියෙනවා පුදුමාකාර විදිහට ආදරේ. හැබැයි කාලෙකදී ඔයාගේ තාත්තාවත් එක පොඩ්ඩක් තරහ වෙනවා රඟපානවා කියලා. හැබැයි හිරු ටීවී හරහා ඔයාගේ පළමු නර්තනය දකිනකොට තාත්තා තරම් සතුරු වුණ කෙනෙක් මං හිතන්නේ නැහැ. පළමු කෝල් එකනේ තාත්තගෙන් පොඩ්ඩක් ඒ මතකේ අපි අවදි කරමු. ඔව් තාත්ති මට ආදරේ වැඩි. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. හැබැයි මට තමයි ගොඩක් ආදරේ. තාත්ති හරි ආසයි පොඩි කාලේ මම ඩාන්ස් කරනවට මම සින්දු කරනවා. තාත්ති මේ හැමදේම බලලා සතුටු වුණා. හැබැයි මම ඒ පැත්තෙන් යනවට තාත්ති කැමති වුණ නැහැ. ඉතින් මට හොඳට ඉගෙනනවා. මම හොඳට ඉගෙනත් ගත්තා. ඉතින් ඊට පස්සේ ඉගෙනගත්ත දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න නැතුව මේකටම යෙදෙයි කියලා තාත්ති බය වුණා. ඉතින් රඟපාන්න යනකොට තාත්ති මාත් එක්ක ටිකක් අමනාප වුණා. කතා නොකර හිටියා.
අවුරුද්දක් විතර. ඊට පස්සේ හිරු මෙගා ස්ටාර්ස් වේදිකාව. හැබැයි මගේ ලොකු අදිෂ්ඨානයක් තිබුණා තාත්තිගේ හිතරෙද්දුවේ මම මේ ෆීල්ඩ් එකෙන්මයි කවදාරි මං හිත හදන්නෙත් මේ ෆීල්ඩ් එකෙන්මයි කියලා. ඉතින් කොහොම හරි හිරු මෙගා ස්ටාර්ස් වල පළවෙනි ඩාන්ස් එක ටීවී එක ගියපු දවසේ තාත්ති එක බලලා මට කෝල් එකක් ආවා. සැහැණ කල්පස් තාත්ති කතා කරලා කිව්වා ඒ ඩාන්ස් එක ගොඩක් ලස්සනයි කියලා. ඉතින් ඒක මට ඉතින් දැන් තාත්ති හරි එන්ජොයි කරනවා, එයා හැමදාම බලනවා. ඉතින් මට තාත්තිවත් හම්බුණා. ඇත්තරම හිරු කියන්නේ අන්න ඒක තමයි වෙනස. හිරු ටීවී හරහා හැමදාමත් අලුත් දෙයක් කරනවා, අලුත් වෙනසක් කරනවා. ඉතින් දැන් කලාකරුවන්ගේ කලාකාරණියන්ගේ මේ සියලු විස්තර අපි මේ විදිහට ඔබ ගාවට අරගෙන එනවා. දැන් තාත්ත තරම් සතුරු වුණ කෙනෙක් නෑ කියලා කිව්වා. හරි. දැන් එතකොට දැන් මේ මෙගාස්ටා අවසන් මහා තරගයට තව පොඩි දවසයි තියෙන්නේ. කිරුල ඔයාගේ අතට එයිද? ඔයාට මේ ඉන්න කට්ටිය අතරේ අනිකුත් තරගකරුවන් තරගකාරණියන් අභියෝගයක් වෙයිද? මට මගේ දක්ෂතාවය ගැන මට විශ්වාසයි හොඳටම. ඒ ගැන අවිශ්වාසයක් නැහැ. නමුත් මේක 100%ක්ම ප්‍රේක්ෂක මනාපය. ඉතින් එතනදී මට 100%ක් කියන්න බෑ. මම දිනයි මට මේ කිරුල හම්බෙයි කියලා. නමුත් මං හිතන්නේ මං දැනටම ප්‍රේක්ෂකයන්ගේ හදවත් නම් දිනලා ඉවරයි. ඉතින් මං හිතන්නේ මේ තරඟින් ලබන්න පුළුවන් ලොකුම දේ තමයි ඒක. ඒ කියන්නේ ඔයාට අනිකුත් කට්ටිය අභියෝගයක් නැහැ. කෙලින්ම කතා කරොත් මට අභියෝගයක් නැහැ. කෙලින් කතා කරන චරිතයක් අනිකුත් තරගකරුවන් කිසිම කෙනෙක් අභියෝගයක් නෙවෙයි. ඒ කියන්නේ කිරුල ඔයාගේ අතේ. මේ දිනාවේ ගොඩක් දේවල් කියවුණා. අපි බලමු, අපි බලාගෙන ඉදමු තව ටික දවසකින් කිරුල කාගේ අතට ගමන් කරාවිද කියන දේ ගැන. හොඳයි, මේ සුන්දර කතා මැද්දේ මට ඔයාගේ ඉතිහාසෙට පොඩ්ඩක් කියන්නත් ඕන. ඊට කලින් මට හිතුණා මෙහෙම දෙයක් අහන්න. දැන් නටන්න, ගයන්න, වයන්න දැන් මෙතනින් ඕගොල්ලෝ ගෙනත් තිබ්බත් ප්ලේ කරනවා, වයලිනයක් ගෙනත් දුන්නත් ප්ලේ කරනවා. ඒ කියන්නේ ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් වුණා ප්ලේ කරන්න පුළුවන් හැකියාවක් තියෙන සුවිශේෂී කලා ශිල්පිනියක්. ඉතින් ගම උයන්න පුළුවන්. මේ වගේ දක්ෂතාවයන් ඉන්න අනිකුත් කලා ශිල්පිනියන් කවුරුන්ද? ඔවා හිතන්නේ කවුරුන්ද? ඔවාගේ හිතර නැගෙනවද? මං වාට දෙනවා මෙහෙම දෙයක්. මගේ වැඩ කොටස කරන්න, නිවේදන භූමිකාවක් කරන්න ඔයාලට අවස්ථාවක් දෙනවා. හරි. එතකොට ඔයාලට හම්බෙනවා මාලනී ෆොන්සේකා, ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පිනිය. ඇයගෙන් අහන්න ඔයාට මම ප්‍රශ්නයක් අහන්න කිව්වොත් ඔයා ලොකුට හිතන්න එපා. අහන ප්‍රශ්නේ මොකද්ද? එකපාරටම හිතර එන ප්‍රශ්නේ මොකද්ද? එතුමියගෙන් අහන්න. එතුමියගෙන් අහන්න නම් මට හිතාගන්න බෑ. මම පුදුමාකාර ආස චරිතයක් එක පාට මෙතුමියකින් මේ දැන් හම්බ වුණොත්. ඔව් දැන් just now දැන් හම්බ වෙනවා. මට අහන්න තියෙන්නේ දෙයනේ කොහොමද මේ තරම් මේ චරිතවලට විවිධාකාර චරිතවලට මේ මෙච්චර 100%ක් සාධාරණේ කරන්නේ මොකද්ද මේ තියරිය කියලා. ඒක තමයි අහන්නේ. රඟපාන අවස්ථාව ලැබෙනවා ජැක්සන් ඇන්තනි ප්‍රවීණ කලා ශිල්පියා, රවින්ද්‍ර රන්දනීය ප්‍රවීණ කලා ශිල්පියා, ශ්‍රියන්ත මෙන්ඩිස් ප්‍රවීණ කලා ශිල්පියා. 3 දෙනෙක් ඉන්නවා. ඔයගෙන් අහනවා ඔයා තෝරගන්නේ කවුරුන්ද කියලා. එකට ජැක්සන් ඇන්තනි මහත්මයා සමඟ මම චිත්‍රපටයක් මේ වෙනකොට කරලා තියෙනවා. ඒක ඉදිරියේදී රිලීස් වෙයි. මම ඊළඟට කැමති රවින්ද්‍ර රන්දනීය මහත්මයා සමඟ රඟපාන්න. ඔය 3 දෙනාගෙන්ම හිතේ එකින්ම හිතේ උඩින්ම ඉන්න රංගන ශිල්පියා කවුද? රවින්ද්‍ර රන්දනීය මහත්මයා. රයිට්. අපි සුබවතනවා ඔබේ බලාපොරොත්තුවට ඉස්සරහට ඒ දේ සාර්ථක වෙන්න කියලා. එහෙමනම් අපි වැඩි වෙලා ගන්නෑ. අද දවසේ බොහොම කාර්යබහුල මොහොතක තමයි මේ ආදරණීය රංගන ශිල්පිනිය, කලා ශිල්පිනිය අපි සම්බන්ධ කරගන්නේ. එහෙමනම් අපි සුබපතනවා. එකෙන්ම ජයග්‍රහණි ලබන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. තව ටික දවසයි මෙගාස්ටා වේදිකාවේ වැඩ පෙන්වන්න මේ ආදරණීය නර්තන ශිල්පිනියට. එහෙමනම් ඔයා කිව්වා කිරුල වාගේ අතරේ නෝ කියලා. අපි සුබපතනවා. බොහොම ස්තුතියි.